අයිබෝන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂණ ඉදමේ ගෙදර ප්‍රථමයෙන් නවධානය උදෑසන පුවත් සිරස්තල වෙත 2020 සාමාන්‍ය පෙළ 2021 දී උසස් පෙළ ඔක්තෝබර් 12 ශිෂ්‍යත්වය ඔක්තෝබර් 11 මුහුදට කසල යොමු කිරීම වැළැක්වීමට අගමැතිගෙන් නව වැඩපිළිවෙලක් ජපන් අගමැති අගමැති දිවයට සමුදීමට සැරසෙයි වත්මන් රජය විසින් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනු ලැබූ අතුරු සම්මත ගිනුම ඊයේ චන්දවීම සිබිකින් තොරව සම්මත වුණා න්‍යායපත්‍රි අංක 1 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව අතුරු සම්මත ගිනීම සභාව එකඟද අයි සම්මතයි न्यायपत्र अंक 2 देशीय भाण्डागार बिल्पत् आज्ञापनते अर्थे योजना सभाविकंगद अम्मताई कल्तबी में योजना गरु कथानायक तुमने मा सभाव सेप्टेंबर मास 8 दिन पास्वरु एक दाक्वा कल्तबन लेस योजना करनो पार्लिमेंट ए अनुव पार्लिमेंट सेप्टेंबर मास 8 दिन पास्वरु एक दाक्वा कल्तबम පොපිමල් දිනේ නිමිත්තෙන් පළමු පොපිමල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැළඳවීම ඊයේ දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු වුණා. ශ්‍රී ලංකා සේවා මුක්ත බට සංගමයේ සභාපති මේජර් ජෙනරල් උපුල් පෙරේරා මහතා විසින් පළමු පොපිමල ජනාධිපතිතුමාට පළඳවනු ලැබුවා. ලෝක සංග්‍රාමවලදී මියගිය සෙබළුන් සිහි කරමින් ශ්‍රී ලංකා සේවා මුක්ත බට සංගමය වර්ෂ 1944 සිට වසරක් පාසා පොපිමල් දිනය සංවිධානය කරනවා. වෙරළට කැලිකසල බැහැර කිරීම වළක්වාලීමට නිසි ක්‍රමවේදයක් සකස් කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. බතරමුල්ල සුහුරුපායේ පිහිටි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැසීමට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවා. බතරමුල්ල සුහුරුපායේ පිහිටි නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැසීමකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් වුණා. ප්‍රධාන ප්‍රශ්නේ තියෙන නිසා දැන් අපේ ලංකාවේ ගංගා 103ක් මුහුදට සම්බන්ධ වෙනවා. දැන් වැඩිපුරම 95%ක් වෙරළ තීරයට එන අපද්‍රව්‍ය එන්නේ ගංගා වලින් දානව තමයි එන්නේ. අපි සර් ක්‍රෝ අයිලන්ඩ් එකෙන් එකතු කරන ඒවා අඟුරු වැල්ලෙන්, රුවන් වැල්ලෙන් දාපු ප්ලාස්ටික් ඒවා තමයි එකතු කරන්නේ. ඉතින් ඒක හැමදාම මේක සුද්ධ කර කර තමයි ඉන්න වෙන්නේ. ඒක නවත්ත ගන්න වෙන ක්‍රමයක් බලන්න ඕක. ගංගා වලින් එන එක මුහුදට වැටෙන්නේ ඉස්සෙල්ලා නවත්ත ගන්න ක්‍රමයක් නැද්ද? පරිසර කණ්ඩායමක් හදලා ගඟ වැටෙන තැන ප්‍රදේශයේ තරුණ පිරිස ගව කරලා ඒ කට්ටියට නිකන් පොඩි මේකක් උනන්දු කෙරෙව්වා නම් අපිට වියදමක් නැතු කරගන්න පුළුවන්. ඒ වගේ ඒවා ටිකක් හදුවා නම් කරන්න පුළුවන්. අර ඇඩ් හොක් වෙන එක තමයි අර දිගටම කන්ටිනියුස්ලි වෙරළ තීරයේ පිරිසිදුව තියාගන්න එක තමයි අපි වැදගත්. අපි නෑ අර කට්ටිය පාවිච්චි කරන්න හැගිනේ මේක මේක ඇලවලින් එනේවා නවතර කරගන්න. මේකට මේ කණ්ඩායමක් හදාගන්න ඔයාලා එකම කර්මාන්ත ශාලා හෝටල් වලට අපද්‍රව්‍ය බැහැර කිරීම විධිමත් කිරීමත් රෙගුලාසි නීති විදිහට අලා පාවිච්චි කරන්නේ නැහැ මැෂින් මේ මේක මේ ඉලෙක්ට්‍රිසිටි බිල වැඩි වෙන හින්දා. ඔව් සර්. ඔය නැත්තම් කෙලින්ම යවන මොහොතට අපිට ඔය ටික. හැබැයි ඒකට මොකක් හරි වෙන වැඩ පිළිවෙලක් දාන්න ඕන හෝටල් වලට කියන්න ඕන. යාලට අනිවාර්යයෙන්ම මේ ඔයාලා වෝනින් එකක් දෙන්න ඕන. ඔව් සර්. ජපානයේ දීර්ඝතම කාලයක් අග්‍රාමාත්‍ය ධුරයේ දැරූ ශින්ෂෝ අබේ මහතාය මධුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඒ අයහපත් සෞඛ්‍ය තත්ත්වයේ හේතුවෙන්. ජපානයේ කීර්තිමත් දේශපාලඥයෙකු මෙන්ම එරට අගමැති ධුරය හොබවනු ලැබූ ශින්ෂෝ අබේ සිය ධුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඔහුට බලපා ඇති අයහපත් සෞඛ්‍ය තත්ත්වයේ හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ජපාන අග්‍රාමාත්‍ය ශින්ෂෝ අබේ මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇත්තේ. ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව පැවති රෝගයක් හේතුවෙන් ශින්ෂෝ අබේ මහතා කාලයක් තිස්සේ පීඩා විඳි අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් අයහපත් වීම මෙම තීරණයට හේතු වී තිබෙනවා. මේ අතර එරට මාධ්‍ය වාර්තා කරන්නේ ශින්ෂෝ අබේ මහතාගේ රෝගී තත්ත්වය රජයට ගැටලුවක් වීම වැළැක්වීම සඳහා ඔහු මෙම පියවරගෙන ඇති බවයි. වයස අවුරුදු 65ක් වන සින්ෂෝ අබේ මහතා 2012 වසරේදී ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සභාපති ධුරයේ හෙබ වූ අතරම එම වසර තුලදීම ජපාන අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමට වරම් හිමි කරගත්තා. වසර 8කට අධික කාලයක් ජපානයේ අග්‍රාමාත්‍ය ධුරයේ දැරූ ඔහු දීර්ඝතම කාලයක් ජපාන අගමැති ධුරයේ හෙබ වූ රාජ්‍ය නායකයාද වනවා.
ජපාන ආර්ථිකයේ වර්ධනය කිරීමෙහිලාමින්ම රටේ ආරක්ෂාව සහ උන්නතිය වෙනුවෙන් විශාල සේවයක් සිදු කළ ඔහු දුරින් ඉල්ලා අස්වීමට ගත් තීරණය පිළිබඳව ජපාන් වැසියන්ගෙන් සමාව අයද ඇති බවටද එරට මාධ්‍ය වාර්තා කළා. සිය දුර කාලය සම්පූර්ණ කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් ඔහු මෙලෙස ජනතාවගෙන් සමාව අයද ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ විදේශ ප්‍රතිපත්තිය තුළ අසල්වැසි රාජ්‍යයන් සමග සහයෝගයෙන් හා මිත්‍රත්වයෙන් කටයුතු කිරීමට ඔහු කටයුතු කළා. එහිදී ඔහුගේ ප්‍රතිපත්තිය තිබූ සුවිශේෂී කරුණක් වන්නේ විදේශ රටවල ශිෂ්‍යයින්ට ජපානය තුළ අධ්‍යාපනය ලැබීමට තිබූ අවහිරතා ඉවත් කිරීමයි. 2014 වසරේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ පැවති කාලය තුළ සින්ෂෝ අබේ මහතා ලංකාවේ පළමු නිල සංචාරයකට දෙක් වුණා. කෙසේ වෙතත් අගමැති සින්ෂෝ අබේගේ අග්‍රාමාත්‍ය දුර කාලය අවසන් වීමට නියමිත වැත්තේ ලබන වසරේ සැප්තැම්බර් 21 වනදායි. 2020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2021 වසරේ ජනවාරි 18 වනදා සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. 2020 වර්ෂයේ සඳහා නියමිත පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ඔක්තෝබර් මාස 11 වන ඉරිදා දින පැවැත්වීමටත් අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඔක්තෝබර් 12 වෙනි දින සිට නොවැම්බර් 6 වෙනි දින දක්වා පැවැත්වීමටත් තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔක්තෝබර් 10 වෙනි දින සිට නොවැම්බර් 8 වෙනිදා දක්වා පාසල් නිවාඩු ලබා දීමට නියමිතයි. තෙවන පාසල් වාරයේ නොවැම්බර් 9 වෙනිදායින් ආරම්භ වන අතර දෙසැම්බර් 23 වෙනිදායින් අවසන්ව වාර අවසාන නිවාඩුව දෙසැම්බර් 24 වෙනිදා සිට 2021 ජනවාරි පළවෙනිදා දක්වා ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා. ඒ අනුව 2021 වසරේ නව පාසල් වාරය ජනවාරි 4 වෙනි දින ආරම්භ කිරීමටයි තීරණය කර ඇත්තේ. 2020 වර්ෂයේ සඳහා නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි 18 වෙනි දින සිට 27 වෙනිදා දක්වා පැවැත්වෙනවා. අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් සඳහා පමණක් 2021 ජනවාරි පළවෙනිදා සිට ජනවාරි 17 වෙනිදා දක්වා අධ්‍යන නිවාඩු කාලයක් හිමි වන බවයි අධ්‍යාපන අමාත්‍ය වැඩදුරටත් සඳහන් කළේ. අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව නැවත පාසල් ආරම්භ වන්නේ 2021 පෙබරවාරි පළවෙනි දිනයි. 19 වන අනුක්‍රම ව්‍යවස්ථාව ඉවත් කිරීමට ගන්නා උත්සාහයට විපක්ෂයේ දැඩි ලෙස විරෝධය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. අද 19 වන සංශෝධනය ඉවත් කරන්න ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. වැදගත්ම කාරණා වෙන්නේ ඒ අයට බැසිල් රාජපක්ෂ මැතිතුමාව පාර්ලිමේන්තුවට ගෙන. ඒ බැසිල් රාජපක්ෂ මැතිතුමාව පාර්ලිමේන්තුවට ගෙන ඒමත් එක්කම 19 වන සංශෝධනයේ සීමාවක් තියෙනවා. අමාත්‍ය ධූර සංඛ්‍යාව සීමාව නැති කරන්න. මේගොල්ලෝ දැන්ටම කියනවා පොඩ්ඩක් ඉවසගෙන ඉන්න. 20 වෙනි සංශෝධනයේ ගෙනාවේ ගාවම ඇමති කමක් දෙනවා කියලා. මේ දැන්ටම පාර්ලිමේන්තුවේ පණිවිඩ යවලා තියෙනවා 20ට අත උස්සන්න. එතකොට අපි ඕගොල්ලන්ට ඇමති කමක් දෙනවා. ඉතින් රටක් හැටියට දැන් මේ වෙලා තියෙන අර්බුදකාරී තත්වයේදී අපිට තව තවත් අමාත්‍ය ධූරය අඩු කරගන්න පුළුවන් නම් තමයි ආදර්ශමත් ආණ්ඩුවක් හැටියට රට පිළිගන්නේ. හැබැයි දැන් මේ අයගේ සැලසුම තමයි 3/2 තමන්ගේ පැවැත්මට ප්‍රයෝජනට ගන්න. අපි තරයේ ඊට විරුද්ධ වෙනවා. ස්ථිර වශයෙන්ම නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. ඒ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අලුත් ව්‍යවස්ථාවක් හදනවා කියන කාරණේ ස්ථිර වශයෙන්ම මේ ආණ්ඩුව යටතේ කෙරෙනවාමයි. ඒක දෙකක් නෑ. ගෝඨාභය මහත්තයා කිව්වොත් ඒ කාසල වැඩ කරන කෙනෙක් සමග ජනබල කට්ටිය කියනවා ස්වාධීන කොමිෂන් සභාව හොඳයි කියලා. ඔය ස්වාධීන කොමිෂන් සභාව නිසා නේද තවදුරටත් ශ්‍රී ලංකාවේ පොලිස් පද කෙනෙක්පත් කරන්න බැරුව තියෙන්නේ. ඊළඟට මැති වෙන කොමිෂන් සභාව ගන්න. ස්වාධීනයි කියන මැති වෙන කොමිෂන් සභාවේ සමාජික උසාවිය යනවා ඡන්ද එපා කියලා. එතකොට ඒක ස්වාධීන වෙන්නේ කොහොමද? අපේ රටේ දේශීය කර්මාන්ත නංවන්ට ඉතා නිශ්චිත වූ ඉලක්ක සහිත වූ වැඩපිළිවෙලක් සහ ඒ වැඩපිළිවෙලට දායක වන්නා වූ වගකීම් දරන්නා වූ ඇමතිවරු පත් කරමින් ආණ්ඩුවේ වැඩසටහන ආරම්භ කළා තිබෙනවා. මේ වැඩසටහන තුළ තියෙන සාරගර්භ අර්ථවත් දේ ඉතාම හොඳින් තේරෙනවා. හැබැයි තේරෙන නිසාම මේකට ඒගොල්ලෝ කරන්නේ මේක සමච්චලයට ලක් කරන්න ඒකේ තියෙන යම් යම් කෑලි අරගෙන ගහන එක තමයි කරන්නේ. ද්විතපුරවැසි භාවයේ තියෙන බැසිල් රාජපක්ෂ මහත්මයා මහේන්ද්‍රන්ට සමාන කරන්න එපා. මහේන්ද්‍රන් මේ රටේ පුරවැසියෙක් නොවන සිංගප්පූරු පුරවැසියෙක්. බැසිල් රාජපක්ෂ මහත්මයා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අසංග තිලකරත්න මහතා විසින් බෞද්ධ දර්ශනය පිළිබඳව රචනා කරන ලද ග්‍රන්ථ 8ක් එළිදැක්වීමේ උත්සවය පසුගිය දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.
කොළඹ විශ්වවිද්‍යාලයේ සම්මානිත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අසංග තිලකරත්න මහතා විසින් බෞද්ධ දර්ශනය පිළිබඳව රචනා කරන ලද ලිපි එකතු කොට සංස්කරණය කළ පොත් 8ක් දොරට වැඩම බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්තුණා. महाचार्य असंग तिलकरत्न महता विसिन रचना करन लद इंग्रीसी वेलूं पहाक्त सिंहल वेलूं तोनाक्त मेमोत्सवेदी एली देख्वुना मेमावस्ताव संधा महासंगरत्ने एतुलु आचार्य महाचार्यवरुन मेन्म विद्वतुन बोहोपिरिसक सहभागी वुना मेमावस्ताव संधा वॉइस ऑफ एशिया माध्यजालीय ज्येष्ठ उपदेशक प्रियंत कार्यपिरुम महताद सहभागी वी सिटिया अपे बौद्ध सांप्रदाय के दुमत्तीनो विशारदो उपसंकमति विशारद कियन्ने तमा दन्नादे तमागे अदहस तमागे दनुम पिलिबंद पवत्ना आत्म विश्वास अपे असंग तिलकरत्न सूरीन वेतिन अन्न ए विशारद भव एनिसामे एतुमा तमंगे अदहस शास्त्रीय लोकेट सह दार्शनिक लोकेट सीमा नोकोट प्रायोगिक लोकेट अनुबद्ध करगन्ना विधिय अभी प्रशंसा मुखयेन सिहि करन्नम ओन 1952 मा तिस्सम आरामे इपदुने मगे पिया गोवितन करपु केनेक यत्तेम्म मगे पिया लोकु अध्यापनयक लबापु केनेक नेवे नमुत् ए पलाते हटिट देमलेन लियन्न कथा करन्न इंग्रीसियेन लियन्न ए वगे दनीमक तिबुना එතුමාට තිබුණා ලොකු අවබෝධයක් අධ්‍යාපනයේ වටිනාකම් පිළිබඳ. මගෙන් හුඟ දෙනෙක් අහනවා ඇයි සර් ඔය කරදර වෙන්නේ? ඇයි තාමත් ලියන්නේ? මේ දර්ශනේ හේතුව තමයි ප්‍රමෝෂන් එක ගත්තට පස්සේ රිසර්ච් කරන්න ඕන නැහැ කියන එක. මම මේ දර්ශනය කවදාකවත් පිළිගත්තේ නැති කෙනෙක්. යම් කිසි ශාස්ත්‍රීය කාරණයක් පිළිබඳව නිරන්තරයෙන් හිතන්නේ නැතුව මට ජීවත් වෙන්න අමාරුයි. හැමදාම මොකක් හරි ප්‍රශ්නයක් දෙකක් ඔළුවේ තියෙනවා. තරුණ විද්වතුන්ට කියන්න කැමති ශාස්ත්‍රීය පරිශ්‍රණය කියන එකට සමුදෙන්න එපා කියන කාරණය. එම පොතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. අපි අලිත් හමුවන්නේ 10:12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයේ. ඔබට සුබම සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.